යිබෝවන් ඔබෙක් වන්නේ සවසහයයි තිෙහ ප්‍රධාන පුවක් විකාශය සම්කෙන්. ප්‍රථමෙන් අවධානය ප්‍රවෘතිී සිරස්තල වෙත ගහ අවය ඉවටට විස්සහරලියට ගැසට්ටුවත් එලියට කහවලටත් දම්බිරිස් වලටත් ස්ථාවර විිලක් දෙන්න ජනපති සූදානම් පොල්ගෙඩි ඇතුළෙත් කුඩු ගොඩ චවවත් වඩහොවිට වසාත් පොලිස්කූඩුවේ. පැනමාවේ දෙල් නැවක් සංගමන් කන්ද මුහදේදී ගිනි ගනිී. නිවාගන්න නාවික හමුදාව දැඩි මෙහෙයුමක. පහේ දරුවන් තුන්දනකුට අතවර කරන්න ගිය පාසැල් මුරකරුට වැඩවරදී. ඇවරිකානුවන්ගේ දුරකතන හඬට හොරෙන් කන්දීම නීති විරෝධී බවට අධිකරනතිීන්දවා. වෙෙසිවන ආණඩු ක්‍රම ්‍යවස්ථ සංශෝධන පනත්කෙටුම් පතට අදාළ ගැසට පත්‍රය අද පස්වර්වේ නිකුත් කෙරුවා. ්‍යවස්ථ සංශෝධන පනත්කෙටුම් පත පාදලිමේන්තුවට ඉදිරිපත්කිරීමට, ඒ දිනේ කැබිනට් අනුමැති හිමිවිවෙන් අනතුරබයි ඒට අදාළ ගැසටපත්‍රය මෙසේ නිකුත් කෙරුණේ. ආධදිපති ගටා රාජ පක්ෂ මැතිතුමාගේ ප්‍රදහනත්වෙන් ඊයේ පවති කැබිනට රැස්වීමේදේ. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත කැිනට් මන්ඩලේට ඉදිරි පත් කෙරුණා. අමාත්‍ය අලි සබ්‍රිමහතායි ඒ අමාත්‍ය මන්්ඩලේට ඉදිරි පත් කළේ විසිවන ්‍යස්ථා සංශෝධන කෙටුම් පත පාලිමේන්තුවට ඉදිරිපත්කිරීමට කැබිනට් මන්ඩලේ අනුමැති හිමවීමත් සමග ඇය ගැසට කිරීම සඳහා අදාල අංශවෙත යමු කරුණා අතර විසිවන ආ්ඩුක්‍රම්‍යවස්ථා සංශෝධන කෙටුම් පත සම්හන්ධයෙන්, ජදමත වෙචාරණයක් අවශ්‍ය නොවන බව, නීතිපතිවරයා අධිරන අමාත්‍යංශව ලේකම්වරයාට ඒයේ දැනුම් දීතිබනා. පාර්ලිමේන්තුේ තුනෙන් දෙක බහතර චන්දයෙන් ඒ සම්මත කර ගැනීම ප්‍රමාඩවත් බවයි, නීතිපතිවරයා වැඩිදුරට දැනුම්දී ඇත්තේ. ෙේවද දහ නබවනවස්ථ සංශෝධනයට ඇතුළත් ජනපතිගේ දුහර කාලය වසට පහකට සේමාකිරීම සහ. ජනපති ධූරේ දරීම අවස්ථා දෙකකට පමණක් සීමමාකිරීම යන කරුණු මෙෙන්ම ොරතුරු දැරගැනීමේ පනතද නොවෙනස්ව පත්වාගෙනයාමටයි. විසිවන සංශෝධනය තුළින් පියවර ගෙනඇත්තේ. ෙටුම් පතගැසට් කර සති දෙකක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතයි. විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමා්‍යංශ සං්‍යාව අමාතිවරුන්ට පවරන විශෂය සහ කාරයේද. ජනාතිපතිතුවාට නිශ්්‍යය කළ හැකිවනවා. කොමිෂන් සහාවල සභාපතිවරුන් සහ සාමාජකයිෙන් පත්කිරීම චලාාධිපතිතුන් සිදු කළ යුතුයි. අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධකරණේ විනිශ්්‍ය කාරවරුන්, අභිහාචනාදී කරණය සභාපතිවරයා සහ විනිශ්වකායවරුන් නීතිපතිවරයා. ේගෙන කාධිපදිවරයා පරිපානටයුතු පිළබඳ පාලිමේන්තු කොම රිස්වරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා පත්කිරීමේ වලේද ජනාධිපතිතුමා සතු වනවා. දහ නවන ්‍යවස්ථ සංශෝධනය මගින් පාර්ලිමේන්තුව සහ ජනාන්තිපතිවරයා අතර බල අරගලයක් නිර්මාණය කෙරුණා. ඒතුලෙන් රටේජාතික ආරක්ෂාව මෙන්ම මුළු රටම අරාජිකත්වයට පත් වූ බයි, දේශපාලන විචාරකින් මෙන්ම ආණ්ඩු ක්‍රම ්‍යවස්ථානීති විශාරදීන් දිගින් දිගටම පෙන්වාදදුන්නේ. දගලික දේශපලන පලිගැනම් වෙනුවෙන් දහ නවන ආණ්ඩක් ළම වස්ථ සංශෝධනය ඉදිරි පත් වූ බවට විවේචන එල්ලවනා. සිියල්ල කරුණු නිාකරණය කිරීම වෙනුවෙන් කටයුතු කරන බවට පසුගගේ ජනාතිිපතිවරණේදීමෙන්ම පසුගිය මහමැතිවරණේදීද පොද ජන පෙරමුණ ජනතාවගේ බලය එල්ලා සිටිය. ජනතාවතුනෙන් දෙකක මහතර බලයක් ඒ සඳහා ලබාදුන්නා. එයනුව ජනතාවගේයා පේක්ෂාවනිටු කරමින් විසිවන සංශෝධනය දිරි පත්කිරීමට ර්තීරණය කලා. මේ අතර පක්ෂණනායක රැස්වීමක් අද පැවති අතර. ඊට සහභාගේ වූ දේශපාලන පක්ෂනායකෙන් කියා සිටේ නව ්‍යවස්ථා සංශෝධනයට තමන් සහාය දෙන බවයි. සංයුතියක අතර්ගතයේ පිළිබඳව තාමත් අපි තැනොත්වෙල නෑ ගැසෙක්්ටක අරගෙන බල්ලතමයි ඒගෙන සඳංකරණසිතුන්න. අපි නහිතන පුද්ගලියෝ ඉලක්ක කරගෙන යම් ක්‍රියාදාමයක් කරනනං පිළිබඳ වි නවත සලකාබලන්න පුළුවන්. මේ ප වි සල්යට පිබඳ වතුු මේ පිබඳ අපි සලකා බැලය හැකි ඒ ජාම සංෝධනය කරන තිබන කියල සමාර සංශෝධන සබන්ධව මග කන ම තනවා ද ි න්න ප්‍රස්ටේක්න එක ප්‍රශ් කරකට ඔන්න එක ඒ පු ය තිමන පාලිමට වෙන් බදාවක් දාවගට ප කරකට ඔන්න නනිත්වත් ටල ප්‍ර සජලගේ කණ්ඩයමම් ම මට න්න මගේ මතේම කියන්නේ පක්ෂේ තම මේ ප්‍රශ්ප තිබරට ාලිමත ඒක බාමෙන්ටෙක්. yanත a පti käbinenett maya hamamuved. ඒයේ ඉදිරිපත් කල සිවිනි සංශයෝධනය පිළිබඳ අදහස් පලබුණ. විශවනි විවස්ථාව සම්බන්ධව කැබිනට් මන්්ඩලේ අනුැතිය ලබල දුන්නා ඉදිරි කටයුතු කිරීම පිණස. එගේම රා්නන් එමනනන් කෙටුම් පත් දෙපාත්මේන්තුවත්. නීතිපදේතුමත් ඒ සම්බන්ධව අවශ්‍ය සහතකය ලබලදීල තියෙන කරමු සම්බන්ධව. ආණ්ුකරම ව්‍යස්ථාව අනුව අද ගැසත් මගින් මේ ප්‍රසිද්ධ කලාට පස්සේ සති දෙකක් ඒ ප්‍රසිද්ධ කර පවත්වා ගත යතු. ඊට පස්සේ තමයි අධික රමාත්වරයට මේක. ලිතු ිපත් කල හක් ධිකරමතුව පාලිමෙන්න්තුුටයි පලවනිවර කියවීමෙන් පස්සේ. දෙවනවර කියවීමට පෙර සතික තවත් කාල ඇත්තියන්ඩුවන්තුර සති දෙකේ කාලයේදී අධ්‍යනය කරලා අඩුපාඩුවත් දැක්කාෙකුට ඒ ශ්‍රේෂ්ඨාධිකරණයඉදිරිී අභියෝගෙයට ලක් කරන්න තව සතිය කාල එක්ලවෙන. ඒ සතියක්කාලෙන් පස්සේ තමයි පාලිමෙන්තු යවාද කරලා සම්මත කරද අදන ප්‍රසි් ගැසත්මගින් ප්‍රසිද්ධ වෙන්නේ. අද සිට සති තුනට පස්ස තයි පාලිමෙන්න්තු විවාදේ පවත්න්න පුළුවන් ඒ අතර කවරය ධිරණ ටගිය. මත් ස තුු පමත් ද ප්‍රශ්නතියන වහන්න සාමානක් හැබිනටිකට පේක් දැම්මහමට ටි ගසක් යනමයික අනුම කරන්න අධ්‍යනය කරල හෙම. හැබැයි ඒයේ අලුත් ව්‍යවස්ථාවගේ දී ඒමගේ න යෝජනාව ඒ මනුමතකරනව වගේ මේ ප්‍රද්ධිර පත් කන මකද මේ හදිස් අලත් වවස්ථාවගේ. අලුත්්‍යවස්ථාව ගෙනයම සම්බන්ධයෙන් හදිසයක් නෑ නව්‍යවස්ථාව සම්පාධනක කරන්න ගතවන කාලය පිබඳ. අපේ කමිටුවට කිම කා නිර්ය දු න්නෙන කමිටුව මයි තිකග අපට මෙච්චර කාලයක්කො විවස්ථාවදන පසු ආඩු විතරක්නේ ජා්‍යන්තර අධ්‍ය නායතන පව කියරතියවා. පවතින ව්‍යවස්ථාවයි යටතේ රටේ නිශ්ත නායකෙක්න විදාායික බලය සාමානයෙක රටේ ජනාතිපදිර තිය. එම නත්තන් අගමත ප්‍රමක අත්‍ය මණ්ලට තියෙන. තියෙන ංකාවේ ජනාධිපති සතුතිබු විායික බලය විසරුවවා හරලලා කොටසක් අගමතිට තවත් කොටසක් කතානායක පරමුක ව්‍යවස්ථායික බවලට දීම රට හේරුන්ට පක්ෂයට ොඩ රතිතත්ය හිස්තවනේ පක්ෂේ බවට පත්තුර පවතින වවස්ථාවත්තක රට ඉදිරියට යන්න බැයි කියලා ව්‍යස්ථාවල් පාලමෙන්තුට ගෙනපපු මෛත්‍රපාල සිටස හිටපු ජනාපත්තුවාම. ද ශක ඩි ම තාව ව ත්්‍යස්ාව හද ගර වෙන තුරු ආ්ඩුවක් ඉදිර ෙනනෑීමට පසු යාණ්ු මුුණදදුන දුෂකරතාවල මද ට යුතු කිරීම. රටේ් ජනතාවගේ තවශ්‍යතාව අඩුව නව වි්‍යවස්ථාව සකස් කරන්නේ නම්, ඊට පක්ෂ විපක්ෂ මෙෙදයකින් තොරව සහය ලබාදින බව පර්ලිමින්තු මන්ත්‍රී ජේසි අලවතුවල මහතා පවසනවා. සමගලි ජනවේග පක්ෂ මුලස්ථානී පැවැති මාති්‍ය හමුවකටෙක් වෙමින් මන්ත්‍රීවරයා මෙමමාදහස් පලකලා. පාර්ලිමෙන්න්තු මන්ත්‍රී මුජබ රහමාන් හතාද මෙම මාති හමේදී අදහස් දැක්කූවා. පොදු දෙ ැට රටේ අනාගතයකැන හිතලා රට ඉසරගෙන අන්න වශ්‍යය සංසෝධන එක්ක, රටේ ජනතාවට අ වශ්‍යය සසෝධනත් එක්, දීර්ග කාලීනව හිතලා හද වස්සාාව හද සකස් කරන ලා රජයට පයෝජනා කරවා. එම න ු ක වස් හොඳ දෙවලු ඉස හට අරගෙන හදුරට ජනතාවට ්‍රරටත් අවශ්‍ය විදියට ඒවවාසාාව සක කරනවා ල. අපි ආ්ඩු පක්ෂ ක්ෂද කියලාලෑ. අපි ඔක්කෝගේම සහයෝග ඇතුව රටේජ අවශ්‍යතාවය අනවා හද වස්සාාවට. ට හදන්න ලන් කෙනකත් වෙලා මතක්ක පන් විජේවර්තන මහත් එක් ජාති පක්ෂ නායකත්තරගේ නනාද නො. අපි ඒ ගැන විසිම දෙයක් නොදනී. අපි ඉන්න ඔක්කමලා එකම ස්ථාවර ක් සජාතික පක්ෂ නාකත්තේ සරිත්‍ර දාස මත්වයට භාරදයවන ගැටලුවක් නෑකෙන මතේ ඉතින් එතන සාකච්ඡා වන්න වෙන වෙන දේවාලිති ඒවට. සම්බන්දෙකුත්න ඉඩැන් ඒගොල්ල ඒගල්න්ගේ ප්‍රශ්නක් ස ගන්නඕන්නේ හිට පස ම අපිට කියන්න පුළන්ගන්නේ අපේ අදසම කද වි උරුම දන මෙතන තන යි යොද ුවම්පිකාර ඉදන්නේේ පක්ෂික ක්කම අපි වඩ චන්ද දුන්නේ එෙන එතන්ට දෙන්න බෑ එතන්ටඒ පක්ෂිකර දන්න එතන මේ Uප රමේ දන මෙතන කිය එතන තින සිරිකො තිය ිල්ින්න යන එචන වෙන මොු තුරමක් එතන. සහ සහ ගම්මිරිස් වලට ස්ථාවර මිලක් ලබාති වකාකරුවන් රැකගත යුතු බව ජනනාධිපති, ගෝටාවේ රාජපක්ෂ ඇැතිතුමා අවවිධාහරණය කළ. ජනාධිපති කාර්යාලි පැවති සාකච්චාවකදී ජනාධිපතිතුවා බේබව සඳහන් කරේ. ඔක් බඩයිරංගු කජු ගම්මිරිස් කොරුන්දුු කරාමනැටි බොලත් ඇතුළ කුඩා විලිබෝග වගස් සන්වර්ධන ආශ්‍රත ර්මාන්තාහාහ අපනෑන ප්‍රර්ධන වාජ්‍යාමාත්‍යන්ශයේ ඉදිරි සැසුම් සම්න්ධයෙන් සකච්චාවක් ජධිපති කාර් යාේද පැත් වුණා. හ සහ ගම්මරිස් වගකරුවන් ආරක්ෂකිරීමට එම ෝ ආනනයේ සම්පූර්නයෙන්න අර කරන තන්තර වෙද පොලෙස්වායා පනෑයනමගින් පනු මලක් පීමට අවශ්‍ය පරසරැසීමේ අවෂ්‍යාව ජනාතිපති ගොටාව රජ පක්ෂිතුවා මද පෙන්වාදන්නා. හසහ ගම්මරිස් අවශ්‍යතාව දේශය වගාවෙන් සපුරාගනීමටත් අගේ එකතු නි්පාදන ලෙස නෑනටත් විදිමත් සැලසු ක් ීම සබන්ධයද මදි දීරක වශය කරු කච කරන ර ර් ි ක් ප ක්. එඒ රාගනීමට හෙක්ටාර එක්ෂ ස දහසක් වග කල තුවනවා. හෙක්ටාර අසූදහසක දැන ඩන වග කරන අතර, ඉදිරි වසර අවසාන වනට, හෙක්ටර එක්ලක්ෂ ලසදහස දක්වාඒ වැඩිකිරීම රජයේ අරමුණයි. ගම්මානන් සේකහසහගරු ගකිීමට පවරගෙන ඇති අර ුරන්දුගහතක් ප්‍රදේශයේ අපනෑන ලාපයක් ආරමකිරීමද සැලසුන් කරති වෙනවා. මිරිස් ප ෝජනය වෙනනිවට නතාව අර ගම්මරිස් පතිරිි කිරීම වැදකත්ම නදතිපති ගටාව රජ ක්ෂතුම පෙන් න්න. මෙැරට බලත්වෙල ප්‍රධානගනම් කරුව වන්නේ පාකිස්ථානයි. வங்கත් ස ගුවන් ර ීම හතුෙන් னை පහ. ගුවන් සග ස සාட்ච ட் പ . විශ් ද්‍ය्या கி සல அപന ෝ ശ තු රීම ්පා සබන්ந்த , පரேஷ ள் රීම වෂாාවது ද . ක් රමන් සහ ජකා ප්‍රවර්ධන සබන් කண සා கட்ச்ச කර. අත මේෂ් පතිරන රජ්‍ය අමා්‍යජානකක්කුමර ආර්ථක ්‍රජීවන පිබඳජනානපති කා සාර්ධ කලකයි ප්‍රධානී බැසි රජ පක්ෂණ හතුරත ර . නීතිය විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන කහ කිලෝග්‍රෑම් දෙදහස් දෙසිය තිහක් බේරුවල දිහිවර වරායේදී අතරංුවට ගැනුණා. එහි වටිනාකම රුපියල් මිලියන හැටක් වනවා. මෙම කතගේ බහදුන දීවර යාත්‍රාවක තිබ සයා ගත් බවයි පොලසිය පවසන්නේ ඉන්දාවේ සිට මුහුදු මාර්ගවස් සේ රැගිෙන විත්්‍ය වූ කහකුඩු සහ කහ කෑලී ඇතුළත් ගෝඩි පනහකට වැඩි සංඛ්‍යාවක් මෙසේ සොයා ගැනුනක් වෙෙරලා රක්ෂික බලකාය නවික හමුදාව සහ පොලිසිය එක් වයි වැටලීම සිදු කළයි. දැන්තින ප්‍රශ්නතමයි මේ පුද්ගලය ඉදියාවට මේ කහකුඩු ගන්න ඉදාව රට ඇතුට ගිහි ඇති. අපි දන්නෑන. ව කාව හම්බුණද එහ පොන ෝකෙ අති පැතිනෙද හි රෝගින් ආස්සේ කරන්න තය සමහට. දවස් කියක් ඉන්දාව ඉතිදි කළ න්න ඒග පොිසේ ්‍රස්සන කරන්න ප්‍රශ්න කරන්න ඒ පස්තිේන පොලිෂ බාද. එන ද ගම හැගල දවස් න ඉන්නන්න ප්‍ර්නය ඇක පොිසිට උදව කරන්නක කටිය ොලද ලකවාගේ බෝටුවන නැකපු කටේ පන්තිය ඔයදන්නතන් අපි ද ද අපිට පරක්වන පක්කුණට ප්‍රශන ොට එක් සැකරෙකු අත්ත ඩංගුවට ෙනඇති අතර තත් සැකරුවන් පස්සෙකු අත්ත ඩංගුට ගැීම සදහ පොලිසිය පරක්ෂණ ආරම්භ කරතිබෙනවා කහතගේ පරීක්ෂණ කටයුතු සදහශ වල කරගුට හරදීතිබෙනවා. දෙවේද පුරා සිදුකරුණු මත්‍රව්‍ය වැටලින්බලදී මද්‍රව්‍ය චාාවරම්කරුවන් වැැසක් පොලිසත්තරංගුවට ගැනීමට හැකිවීති පෙනවා. පොල් ගෙඩිතුළ, හෙරයින් සඟවා දක්ෂිණ අධිවෙකි මාර්කෙ ප්‍රවාහණය කළ චාවාරමක් වැටලීමටද පොලිසිය සමත් වනාා. ඉටමතරවම මේීකොඩ චෞ්ආයතුළු මත්‍රව විචාරන්වලට සම්බන්ධ ප්‍රමලයන් වැසත්ම පොලිස්සත්තරංගුවට පත්පුණා. ක්ෂණ අධදිවක මාර්ගේ පபிන්න ද වූ බරක குට දේ ,ෙ සං ූො ග අ கொ . പ . ඒ න අත ග ගත් ු ර ක් ර ප ස ද ග ො හ හැ . දනත්ක ්‍රාද කල්ලී සාමාජකකු වන මින් රහන් හෙවත් ීකො චවවා සම හතර නක මත්කු සග ගු ගෙන ෙනවා. ද ්‍රදේශ ක් ද ග්‍ර දේශ ෙ ලි කර න ත් රක් සමඟයි. වුගෙන් කළ ප්‍රශ් රීම ද මහ පරි මත්ක අලි කර ිනිරම් සහ ො ෑම් සි නාවකට සබන්දස කර වන ක ව හෙව හ ර . පහද සමගයි ව ග ශ් ද හ හැ හෙ යි ක ෑම් හයක ුඩා පකට එක හැත්තවක් ම ද දක් ව කල ත් දේශ ද අ රග ග න තු දිය ගො ්‍රම ීම ල පවසන්නේ. gal දේශ මකු ලි කලබ කිය හ පුද අතර ගු නති මෙවා. මද්‍රවේ සහ මකු අලබ ප ත් ක්ෂ ස ක්ද සම . ල්කි ඩෝවි දේ තිංචකරුව ව ohහ, Galල්කිස් ො මින් අතර ො ත් අත., හ මත්කු සම්න්න හිේක සකරයක ොලසිේ प्र්‍රකාශ ක. සමහ රම පන්න්නේ ම හ දෙබරව ප්‍රදේශපද නව ම දවස් හ ශෂකකා බලකායක කලබට නීමමින් අයි ද්‍ර ක්‍ර හැ න හයක් අරන්කුට ැ ෙෙනවා සකරන් හර න ො සමගයි පන ගම ප්‍රදේයේද මදරවග වක් සමග නක අතරන්කට ගන න්ගේ පශන ීම ද වත් මදරව මග සැකර ර ගැනු. ූ පෑවිසි හත තු බ හිර ලාதேේ මදාව ට තුන්සි හටක්දු කර සකවන් තුන්සි හටෙකු අතරකට බ. கවත් වத்த ගල්කි, පදේශව ල දු ක. හ දලක් සමගසැකරුව හත දෙෙක අතර ග ගනීම ල ම පන ල බ හෙ ො දේශ හ ග කර ොො ද හ හ හ ි නුවක් සමග සැකකා තර ගො . ීතිපති දෙෙපර්මෙන්න්තුව වෙත යොමුකරතිබෙන මත්‍රවවය ජාර්ම සම්බන්ධ නඩු, දෙදහ සාර්සිය අසුවක වැඩ අවසන් කරඇති බව නීතිපති දෙෙපාර්මෙන්න්තුව පවසනවා. තෞරටත් නීතිපති දෙෙපර්තමෙන්න්තුව තුළ ඉතිරිබැති, මත්‍රවවය සම්බන්ධ නඩු, දෙසිயතිස් පහද ලබන පහසහ හායාන දින දෙකතුළ අවසන් කළහැකි බවයි නීතිපති සම්බන්ධිකාරක නිශාරා ජයරත්නමෙන විය පවසන්නේ. රු නීපති තුමාගේ අධික්ෂණයයටතේ නීතිපති දෙපත්මේන්තුවේ මද්‍රව්‍ය අඩුවංශයේ විසින් පසුගිය මාස පහළවපුරා ප්‍රබල මද්‍රවය අඩුවලට අදාළ නඩු සම්බන්ධෙන් අධිචෝදනාපත්‍ර දෙදාහක් මහාධකරනවලට යොමුකර තිබෙනවා එසේම වැඩ අවසන්කරතිබෙන සම්පූර්ණ මද්‍ර්‍ය නඩුගුණු සංඛ්‍යාව වන්නේ දෙදස් හාරසිය අසුවවාක් එසේම නීතිපති දෙපත්මේන්තුවේ මද්‍ර්‍ය අංශයේ දැනට පවතින මද්‍රව්‍ය අඩු සංඛ්‍ය වන්නේ දෙසිය තිස් පහයින් එම මද්‍රව්‍ය නඩු දෙසය තිස් පහද ගරු නීතිපතිතුමාගේ අභික්‍ෂණය අන්ටතේ සැත්තැම්බර් මාස පහහා හය යන දින දෙක තුළ වැඩ අවසන් කිරීමට නියමිත බව මේ අවස්ථාවේදී සඳහන් කර සිටිනවා. සංගමන් කන්ද ප්‍රදේශයට නාවික සැතපුම් තිෙස් සටක් දුරින්පුූ මුොහුදේ ජාත්‍ර කරමින් තිබූ ඉන්දන නවකවක් අදු දැස්සන ගිනිකැනීමට ලක්වනා. මවස්තාවේ නෞකාවතුළ පුත්තුලයන් විසි තුන්දිිනිෙකු සිටි බවයි වර්තාපුනේ. ගින නිවම සඳහා බේවන විටත් කටයුතු කෙරෙනවාා. ෞකාේසිටේ එකකයික පිසම් තුව ලැබීම හතුවෙන් ගොඩබිීමට රැගනීමට වහකාටයුතු කරුණ. නෞකාේ තුන්වන ඉචනේරුවර යිතුවල බාඇතේ හ මේ වන විට රෝල්ගතකර ඇති බවයි නවික හමුදදාවාධ ප්‍රකාශක ක පිතාන් ඉන්දිකද ිල්වාමහතා සඳහන් කළේ. නවේ සිට දහන්දවදනකු ඒසල යතු්‍රව කරමින්ති වූ වෙරත් නෞකාකට මාරු කරුණ. නෞකාේ ගින්න පලනකිරීම සඳහ එම නෞකාේ පිතන්වරයා සහ තවත් අයිකු මේ වනවිට ස්වලංක නවිිකහමුදවසම මුහදේගෙන ගැනමින්තිබෙෙන නෞකාවාසන්න සිටන බයි නවි හමුද ද ප්‍රකාශක ර පැසුව. උදසන නවකාවකින් ඇතිවීතිබෙනතර ඒයාැලින් +ත්‍රා කරමින් තිබූ වෙලද නෞකාක් සමුද්‍ර ගලවාගැීම් සබන්ධී කරන මධ්‍යස්ථා වෙත ඒ පිබඳ ැනම්දේ බෙනවා. ශුලංකාගුවන් හමුදාාවේජාන සහ නාවික හමුදාවේ යාත්‍රා වහ එමස්ථානෙට ලගවීමට සමත්ව වන. නැව තුල ඩ ල් සහොත ෙටික් ොන් කරන ගබට කරති වුණ. පැන ර නැති නවකාව ෙස ගනිිකනීමට ක් ඇත්තිේ නෞකාේ ගබටකර ඇති කාල ෙල් මුොද සුව හෝත් ැඩි පරිසරහයක් සිදුවීමේ අවධනක්මතුවතිබෙනවා. ත් ති ලක්ීම स जाන්त्र සहा ला ග ට ටතු කරන යි සमुद्र राक्षण धका न्यादकारी आ टने प्रदीवक मा मහ सඳහन කले मनගේ स सගम ौ एक स ග चन ග ला पूर्ण सा मा सा द शाल िन प ौन से में ि में प्रदेශवा पැतिनතු හ ගේ सा .

හස්්‍රේයේ ඉගෙනුම ලබන දැරියන් තුන් දෙෙකු අපයෝජනයට නක්තල පාසල් මුොරකරුවෙකු අතඩගුවට ගැනනාා. මෙම සිද්ධිය වාර්තාාවයෙන් පසු ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට, රාජාමාතය පියල් නිශාන්තමහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ලප අධ්‍යාපන අධද්‍යක්ෂවයක ාතික මරක්ෂක අධිකාරයට ලිියයක් මග ම සිදිය සන්ද දනන් ති වෙනනවා. එම අධකාරයේ විශෂ පොල ය තු ේ එම පසේ පස්සන ්‍රණ ය ගුම ලබන දරයන් තුන් නකු ිෝ ක් බයි. මෙම දිය සන්යෙන් සැකට එම පාසේ මරකරුවන තිෙස් න හැරදි පුදගලෙක අතර ග ගනීමට පොලීසිය ක යතු කලා. முறைකරුවවා අධකරන හම දිරිපත්කිරීමேன் පසුව විட்டு රක්ෂිත්‍ර දඳ රකට කරතිෙනවා බලවස්කා දැ න් ங்க කිීම සந்தேன்මන ண்ட ීති සංගවාහයේ වගන් ේ නිකවැ මයිස්ත්‍රත් අධිරනයට සැකරු දිරිපත් කරනු වයි මාක්ෂ ධදිකාරයේ සභහපති මහචරය මුද විාන පතිරන මහතා ප්‍රකාශ ක. සිදධ සබන්ධය දාලා දැරියන්ගේෙන් ප්‍රකාශතහන් කරගනති වෙනවා මෙ සබන්ධேன்ෙන් පසල විහල්පති, ගුවරම් සහ, දரியන්ගේ මෙම දෙම உපිය ந்த ප්‍රකාශතහන් කර නැති බයි ார்තාාවන්නේ. ැරියන් න්දනහ සැකරු වෛද්‍ය පේක්ෂණ සහ කරන ග ක්ෂ ෝහ දකරන වදන දහරි පයවි දිරි පත් කරවා. රජ්‍ය අමත්‍ය පියල් විශන්ත මහතාගේ උපදෙස් පරදි විශේෂ විමර්ශණ ක්ඩයමක් දා සිදධිය සබන්ධී විර්ශණ කිරීම මකර වනෙන. ශ්‍රී ලංකා පොලිසියේ එකසේ පනස් හතරබෙනී සංවත්සරය අදටයේෙදී තිබෙනවා. නේතිය හා සාමේ සුරැකීම ත්‍රස්ථවාතයෙන් වට නිදහස් කර ගැනීම මෙන්ම පාතාලෙ හා මද්‍රව්‍ය මෙරටින් තුරන් කිරින් උදෙසා. ශ්‍රී ලංකා පොලිසි දැක්කු දායකත්වය අතිමහත්. මේ වෙනුවෙන් අප තබන සදානක් දම්මූ හවේ රක්කති ධම්මචාරිහෙවත් ධර්මයහි හැසිරෙන්න්නාට. ධර්මය විසින්ම වගේ යන බුදුුවදන. සිය ආදර්ශපාටය කරගත් ශ්‍රී ලංකා පොලසිය ලාංකයේ ප්‍රජාවගේ ජීවිත හා දේපල සුරක්ෂ කරීම වගකීම දෙවරමත දරාසිටිෙනවා. මෙරට ස්ථාපනය කරුණු පළමු රාජ්‍යආයතන ත්‍රිත්වයට අයත් ප්‍රධානත්තම රාජ්‍යආතනයක් වන්නේ ද ශ්‍ර ලාංකා පොලසි අයි. ංග්‍රීසි ජාතකයන් එහ හත්සිය අනු හයවසරේදී, මෙරට මුහදදුබඩ ප්‍රදේශ අත්පත්කර ගැනීමෙන් පසුව. ප්‍රථම වතාවට මෙරට පොලිස් සේවාව ආරම්භ කෙරුණා. එහෙත් අිය හැට හයි, සැ්තැම්බර් තුන් වනදා Georgeෝ් Williamලම් බින්සන් කැම්බල් මහතා, ප්‍රථම පොලිස් ප්‍රතිධූරයට පත්වීමත් සමක ව්‍යවස්ථාපිතව සහ සන්නධානාත්ම කලෙස, මෙරට පොලිස් සේවාවේ ආරම්භය සටහන් වූ අතර එම දිනය පොලිස් දිනයලෙස නම් කෙරුණා. ම ්‍ර කය පලිස්පතිවයා ෙස ්‍රීමත් ரிච් අලුවිහාරේ මහතා එස් නසය හතලිස් හතේ ජනවාරිී හයවනිදා පත්වීමට සමග එම සේවාාව සැබෑලෙසම ශ්‍රීලාංකය කරන වුණ. පොලිස් සේවය මෙනට ආන වූදා සිට මේදක්වා, ස්වකීය රාජකාරිය නිවැරදිව එටුකිරීමේදී. පොලිස් නිල්ධාරීින් තුන්දහස් එකසිය විසි අට දෙෙනකුට අධක පිරිසක් තම ජීවිත පරි්‍යග කරති වෙනවා. පූර්ණ ආාදදත්වයට පත්ව ඇති නිල්ධාරෙන් සංඛාව විසි දෙකටා දෙයි. ලෙදහරින් එක්දහ ස්පන්සිය දහත්තුන් දෙනකුට අධික පිරිසක් ආබජ්ධතත්වයට පත්තතිබෙනවා. අවුරුතු තිහැක ත්‍රස්තවාදය තුළ මෙරට ජනතාව රැටගැනිීමමෙනුවන්, පොලිසිය ඉටු කළ කායෙභාරය අති මහත්, නැගෙනහිරදී LTCඒ ත්‍රස්තවාදීන් විසින්, නිරායුද පොලිස් නිධාරීින් හයිසිය දෙනෙකු මර්ණයට පත්කිරීමද මෙරට ජන හදවත්තුලින් කිසිදා අමතකවන්නේ හැ. නාරක්ෂිත ගම්මාන ආරක්ෂාකිරීම සහ, කොළොම්ඹ නගරය ඇතුළු මෙරට මර්මස්ථාන ආරක්ෂා කිරම වෙනුවෙන්, සොදිසි මෙහෙුම් ඇතුළු ආරක්ෂික විදිවිධහන රැසක්, ප්‍රස්ථවාධිය තිබූ සමයේදී පොලිසිය ඉතාාව වගකීමන් ඉටු කලා. ොලිස් ශේෂකාරය බලකාය අම්පාර හා මඩකලපු ප්‍රදේශවල ත්‍රස්ථවාදගින්ට එරෙහි මෙහවුම් ප්‍රසක් සාර්ථකව ක්‍රියාත්මක කලා. උතුර මුදාගනීමේ මානුෂියය මෙහුම තුළද මෙරට පොලිසිය කැපී පෙනන කාරයභාරයක් ඉටු කළේ. තම රාජකාරයටද එහායමින්. පසුගිය කොரோනා සමයේ අපේ රටේ ජනතාව ආර්ක්ෂාකිරීම වෙනුවෙන් පොලිසිය ඇප්ප කැපවී ක්‍රා කලා. ලෝකේ බොෝ රටවල් කොරෝණා හමුවේ පරාජය වෙද්දිී, ස්වවිලංකාවේ කොරෝනාා මර්ධනයට රජයගත් වැඩපිළිබල සාර්ථක කර ගැනීමට මෙරට පොලිසිය සිය රාජකාරිය අකුරටම එටු කලාා. මේ වනවිට පාතාලයෙන් හා මත්කුදු වලින් තොර රටක් ගඩනැගීමේ බාරදුහොරකාර්යද පොලිසිය සිය කර මතට ගෙනතිබෙනවා. දිනෙක් දින පැයින් පෑස්දුවන වැටලීම් ඊට හොඳම උදාහරණයයි. මෙකී නොකී සේවා රැසක් සමගින්. මෙරට පොලිීසියට බොහෝ විට ඉතිරිවුණේ ඇනුම් බැනුම් දෝෂාරෝපන පමණයි. කෙසේ වෙතත්, අව්වේ වේලමින් වැස්තේ තෙමෙමින් පාතාලයේ ගොදුරක් ඉලක්කයක්වමින්, මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හතුරෙක්වෙමින් ජීවිත අවධානම තම ජීවිතයම කරගනමින්. මෙරට පොලිසිය එටුකරන සේවාව, සමාජ්‍ය අවබෝධයෙන් වටහා ගැනීමෙන් පොලීසිය හා ජනතාාවතර. ඉතා හොඳ සම්බන්ධතාවක් ගොඩ නැගී හැකි බව අපගේ විශ්වාසයයි එ සමගන අපගේ ප්‍රධාණට පෘත්ති්‍ය විකාශය අවසන් වන පා යළි තමයමු රාත්‍රී නොවැයි තිහට.